අති පූජනය මහාසංගරත් නෙන් අවුසර සිස්සවාආගිි පූජකතුමනි මිත්‍රවනුණි ආද්‍රණය දවාදරුවනි. මම ඔබ අමතන්නේ කරුණා වසංගතයට එරෙහිව අපේ රාජ්‍යත් ජානතාවත් තැවන්ති යුද්ධයකේදිලා ඉන්න මෝතක. ලෝකේම රටවල් දෙසියකට අදික ගණනම්. මේ වසංගතයට එරෙහිව සසංකරන ආකාරයත් ඒ රටවල දස් ගණන් ජනතාවගේද. සුසාන්න භූමියයට ගෙන යන ආකාරයත් බො පරෝටවලින් දකිනවා. අපි ජීවත් වෙනවාද නැද්ද කියන දේ තිීන්නේ වෙන්නේ මේ වසංගතය මර්ධනය කරන්න කටයුතු කරන ආකාරය අනුවයි. අපේ අවධානය අපේ කැපවීම් විනය කියන දේවල් අනුව තමයි මේ වගේ වසංගතයක දී අපි ජීවත් වෙනවාද මැරෙනවා අද කියන දේ. ීයවෙන්නේ ඒ නිසා මේ වසංගතය ලෝකෙන් වාර්තා වුණු මොහොතේ ඉඳම්ම අතිකරු ජනාධිපතිතුමත් රජාත් ජනතාවගේ ජවිත ගැන දැඩි අවධානයකින් කටයුතු කළා මේ තත්ත්වය තේරුම්ගත්ත නිසා තමයි චීනය වහන් අගරේ හිරවුණු ඒ ලාංකික පිරිස ලෝකේ බොහෝ දෙෙනකට කලින් ගොන් යානාවක් කැවලම් මේ රට ගෙන්න්න ගන්න කටයුතු කරින්. ඒ පිරිසා අරගෙන එනකොටත් අපි අපේ රටේ නි මධ්‍යස්ථානයක් පිහිටවල ඉවරයි. එතැන් සිට ලංකාවට සිය ගනම් පිරි නිරෝධයනය කරන්න පුළුවන් මධ්‍යස්ථාන රාශ්‍යයක් ඉතාම කෙටිකාලයකදී අපි මේ රටේ පිහිටවවා. තැන් වරකට දාස්ගනන් නිරෝධායනය කරන්න ුවමනා නිරෝදායන මධ්‍යස්ථාන හතලියයක් අපි පිහිටවල තියෙනවා. මේ නිරෝධයන මධ්‍යස්ථානය නිකම්ම නවා තැම්පොලොවල් නොවෙයි. හොද මට්ට මේ ගොඩ නැගලි. ඇදාම් වෛද්‍යව උපස්ථායකි බේතෙන් උපකල් වැසිකිලි කැසිකිලි සෞඛ්‍ය සම්පන්න කෑමබීම විතරක් නොවෙයි. කොත්තමල්ලි කෝප්පය පවා මේ දහස් ගන්නකට දින දාහතරක් කුරා අඩුවක් නැතුව ලබා දෙවා. ඇඹුල්රගෙන දුරදාායනයටට හනාය හිනාවෙවීලියටෙන්නේ. ඒවා අඩුවක් නැතුව සපෑන්ඩ පුලුවන් වෙලා තියෙන නිසයි. ඒ වගේම කොරෝණා රෝගින්ට ප්‍රතිකාල් කරන්න විශේෂ රෝලක් අපි දින හයකින් වැලිකන්දය ඉදි කලා. ඒ විතරක් නොවයි ලංකාවටේනා අය පරික්ෂා කරලා රෝගය ගැන සැකාය ඉන්නව නම්. ඒ ඇසුරු කළ දහස්කනනක් මඳරගෙන ඒ අයවත් ්‍යවල් වලම කියලා. නිරෝධායනය කරවන්න අපි කටයුතු කළා. ඉරෝදායනය මග හරින දාස් ගනන් හමුනාගෙන ඔන්ගින් සමාජය මුොදවා ගන්න රාජ්‍ය බුද්ධි අන්ශේ පවා. යෝදවා ගන්්ඩ සනාතිපතිවරයට සිදවෙලා තියෙනවා. අපි පළවෙනි කොරෝණා රෝග්‍යයා වාර්තාාවුණු වහාම සියලු පාසැල් විශ්වවිද්‍යාල නිවාඩුදීලා. දරුවන්ම රෝගයේ මුොදවා ගන්න කටයුතු කළ සම්බන්ධයෙන් ජනාධිපටි කාර්ය සාධක බලකායක් ආසියාතික රටහල් අතරී මුලින්ම ස්ථාපිටි කලේ අපි ගන්තුටබොල්ින් ලංකවට පැමිණීම අතර ගලා නිරන්තරෙන් අපේ ප්‍රතිපත්තිය වනේ ජනතාව අපහස්ුතාවයට පත් නොකර ජනතාවගේ ඌමනාවන් සම්පූර්ණ කරන්න එනි සාි යුද්ධ කාල ඇඳරි නීති පැනෙව නෑ මේ තත්ේදී ශෞග්‍ය විශේෂ අන්යන්ගේ අදස්වලට හවදාහොම් කර යි අපි ඇදිරිනීති පැනෙග. ඇදිරිනීතිය පැනවීමත් එක්ම පේ දහස් ගනන් කර්මාන්ත ශාල ව්‍යාපාර වගේම රජයේ කාර්යාල වහන් නවනු බව අබුණන් වහන්සල දන්නවා. එහෙම වනත් එදිනිදා ජනජීවිතය අඩුවක් නැතුව පවත්වාආගෙනයාමේ ඉතාම බාරදූර වගකීමක් රජයේ ඊටු කරමෙ හින්නවා. විදුලිය. චාලය ගෑස් අඩු පාඩුවක් නැතුව සැපීමේ වගකීම රැජයේ දැම් බාර ගෙන තියෙනවා. කෑමබීම අෞෂදා තුළ අත්‍යවශ්‍යදේ රටටම බෙදා හැරමේ වගකීම ජනාධිපතිවරයාගේ සහ මාගේ මඟ පෙන්වීමේ යටතේ අරිලගා මන්දිරී සිට මෙහුම් කටයුතු සිදුකරන අත්‍යවශ්‍යසයේ වපලිබඳ ජනාධීවතිකාරය සාධ බලකාය යුතු කරනවා. එ වගේම එම කටයුතු නිසි ආකාරෝ සිදුවනවා දෙයන්නස්ොයා බලන්න. ි වැ පිල සකස් කරල තියනවා. අපි ආහාර දව්වෙල මිල පාලනය කරන්න කළ හැම දෙයක්ම කලා. වැඩ ආධර ලබන පිරිස හාරලක්ෂ දහසය දහස. නමුත් අප වැඩිහිටියෝ හාරලක්ෂ හතලිස් එදාහකට උපයාල් පන්දාාගානී ඉක්මනින් ලබා දුන්නම්. ඊළඟට අපිට ආබාධිත ජනතාවගේ හැපීම ගැන බලන්න වුණාම්. ආවාාධිත දීමනාව ලබන විසි දෙදදාහ හියේ. තවත් ඉස්සට දාහකට එක්කම රුපියල් පන්දාහක් දුන්නා. ගොවියෝ එක් ලක්ෂ හැටදාකට අපිට මේ දීමනාව දෙන්න වුණා. දීවරය හාරදා සයිස්සියකට ේදීමනාව දුන්නා. පකුගඩ රෝගින් හිටියේ විසිි පන්දායි. පොරොත්තු ලේකනෙ ඉන්න දහතුන්දා සටසය පනාකරත් ඒදීීමනාවගේ ව්වා. ගර්බනී මවෝරුට මන්ධ පෝෂණයෙන් පෙරෙන දරුවන් රාජ්‍ය සේවකයන් මගින්. ෂ තුල ද ගවල්වලට ඇවල ඉවරයි. පසුගිය දවස්වල විශ්‍රාමිකෝ හයලක් ල පන්දාසකට විාම වැටප වෙලාවට ගෙව්වා. දැන් රජයේ ආයතන වසා ධමාතිබිෙන නිසා රාජ්‍ය සේවකයෝ පහලොස් ලක්ෂයක් ඉන්න ගෙදර නොත් මේ පහලුස් ලක්‍ෂයකටම අප්‍රේල් මාසෙ වැටුප දැනටමත් ගවන්න කටයුතු කරල ඉවරයි. එවිතරක් නොවේ රැකය විරේතු බාධාරී හතුලස්තාාවක්. ආ සේවයට බඳවාගන්න අපි සූදානම් වෙලා සිටියේ. ඒ අය මෙම නීරෝධයන කටයුතුවලට යොදාගෙන ආර්ථික ශක්තිත් දෙන්න අපි කටයුතු කරනවා. එවිතරක් නොවේ සමෘදදිිලාබී මේ රටේ ලක්ෂ දාහ තක්ක න්නෝ. පොරොත්තු ලේගෙනේ තවත් හය ලක්ෂ. ඒ විසිතුන් ලක්ෂයටම අපි රුපියල් පන්දා තීමනවත්දීලයි මේ තත්ත්වයට මුහුණු දෙමින් අපි කටයුතු කරන්න. පිමරගෙන යනකොට මේරටේ නතරවුණු ව්‍යාපාරගෙනත් හි තන්න වනම්. මේ රටේ ත්‍රීරෝධ රත පාසැල්බස් වෑන් වගේ දේවල්වලින් රස්සාාව කරන ලක්‍ෂ පහළුවක් හිටියා. මේ සියලු දෙනාට අපි කල්බදු වාරික සානය දුන්නා. ඇඳරි නීතිය නිසා ව්‍යාපාර කටයුතු කරන්න බැරි අයට සානයක් දෙන්නත් රජයට සිදුව වුණා. ශ්‍රීලංකා මහැන්ෝ දෑන්ටමත් කුඩා හා මධම පරිමාණ වා පාරවලට සාහන දෙන්න පටන් අරම්. අපි මෙ පබන මුදලක්ුවෙන් කරලා ජනතාවකිටට සහන දුන්නේ පාර්ිමින්තුුවෙන් අයවයක් සම්බත කරගෙන නොවයි. මේ දේවල් එකක්වත් කරන්න ජනාතිපටතුමාට පාලිමිින්තුවේ සයද ගන්න ඉඩ ලැබුණ නෑ. පාලිමිින්තු විශ්රවාරන්න කලින් වජයේ කටයුතු පාත්තා ගෙන යන්නටෝ. අතුරු අයවැයක් සම්බත කරගන්න ගිය අවස්ථාව. අපට පාරිිමින්තුවේ සයෝදුන්නේ නෑ. එබදු ත්යක් ගටතේ නවතත් පාරිමිතුව රැස්කිරීමේ කවර ප්‍රෝජනයන්ද කියලප අරමාධපත්තිය බලය තියෙන ජනතාව දැන් අපි කාගේ ුත්තහනවා. ලෝක සෞකීංවිධානය සභාපතිවරයා ජනාධිපතිතුමාට කතා කරලා මේ අපේ වැඩපිළිුවලට ප්‍රසංසා කරා අගේ කළ බව බුළු ලෝකයම දන්නවා. මේ මොහොතේ ලක්ෂ පනස්තුනකට වඩා ජනතාවට රජ රජු සහනාදාර ලබාදීල ඉවර. ඒ ප්‍ර්නලට මොන දෙදන අතර. අපිට වාද විවාදව ලේදිලා ඉන්න ඕබනා නෑ. වටේ ජනතාවගේ හතරෙන් එකකට අපි ආධාර දුන්නේ රටේ ආදායම යහපත් අත්වකට පැවතිලා නෙවෙෙන මේ මොත වෙනකොට රජයට ආදාායන් ැබෙන සියලු මාර්ග අකර්මන්නේ. මේ වෛරසය පැතිනෙන නිසා. අපේ ඇගලුම් යුරපා රටවට ඇවීම නතර වෙලා. ඉතාලිය මැද පෙරදිග. රටවල ශ්‍රමිකයෝ එවන මුදල් අපේරටේ ආර්ථිකය වැදගත් කොටසක්. ඒ ආදායමත් කොරෝණ වසංගතය පැතිරෙන නිසා ලංකාවට ලැබෙන්නේ නෑ. මුළු ලෝකයේම සංචාර්ග ව්‍යාපාර කඩා වැටික. ජාතියන්තර ගුවන්සේවා සමාගම් වල ඉඳම්. අපේ මුදු වෙරල්ලේ සිප්පි කටුුවටත් මේක බලපානවා. දැනටමත් ලෝකයේ වගේම අප රටේ සංචාරක හටල්වල කෑමබීම ප්‍රවාණශේෂව ඇන හිටලා. මේ වගේ තත්ත්වයක් යටත තමයි අපිට මේ වසංගතියට මුහුණු දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. නොත් අපි නැහැ කියන්නෙත් නෑ ජනතාට බැහැ කියන්නෙත් නෑ. මේ සන්න අතහර න්නෙත් නෑ. කිසිව මොහොතක අපි දේශපාලන චාතික ආගිමික වශයෙන් හිතලා තීන්දුගත්තෙ නෑ ගන්නෙත් නෑ. දශපාල පක්ෂණනායකෝ ඉතා ොුණනන්දුවෙන් රජයට සහය දෙන්න ඉදිරිපත් වු මෝතක්මේ මේ ආගෙමක ජාතික වශයෙන් බෙදී වෙන්වී හිතන වෙලාවක් නොවේ. අපිට මේ මොහොතේ ඉන්න පුළුවන් එක හතුරෙක් විතරයි. ඒ කොරෝනා කිය හතුර විතරයි. අපි බොන ආගෙමය වුනත් මොන ජාතියේ වුනත් මෙන්න මේ සත්‍යය අපි සියරු දෙනාම තේරුම් ගන්න ඕන. තැම් බලන්. මහනායක හාමුදුරු රිල්ලි මක්ගලා. මේ බක්පුොහෝයට පන්සල් එෙන්ද එපා කියලා. හොන තරම් මිනිසු ගැන තියෙන ආදරයක් ඒ හැඟීමක්ද මේ ප්‍රකාශ තියෙන්නේ. එනි සාප හිතන්නෙ ඕුණේ ජීවත්වෙන අය ගැනයි. මේක ආගමකට ජාතියකට විශේෂුවමන චාරිත්‍ර වාර්තය හිටතු කරන වෙලාවක් නොවේ. මේක රට ගැන හිතන වෙලාවක්. පොදුවේ මනුෂ්‍යය නැටියයට හිතවොත් විතරයි. අපට මේ මිනි වලෙන් හාට පනින්න පුළුවන් වෙන්නේ. මතකතියාලන්න. දරුවෝ බිරිඳ ගෙදර ඉදිදී. කමන්ට රෝගයට මූුණ දෙන්න වෙන බව දැන දැන. ඇවිත් රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරු සා සෞඛ්‍ය කාර මණ්ඩලයක් අපට ඉන්නේ. ඇතැම් වෛදවරු තමන්ගේයන්ගේ කොරෝණ අපො සිටිව් වෙනතුරු තමන් රෝහලෙන් යන්නේ නෑ කියලා වැඩදරවා. ඉ රටවල මූුණු වැස්මක් දුන්නේ නැහෙල සේවය අහැරගිය හෙදියොත් ඉන්නවා. නමුත් අපි ආඩම්බරව කියන්නේ. අපේ රට ඉන්නේ තමන්ගේ මුහුණ වැස්ම තමන් මහගෙන ඇවිත් තම වගකීම ඉටු කරන හෙද පරපුරා. රෝහල් පස්ථාක. ගිලම් රත රියදුරු කිසිම රෝගිය එකත් හැරලා නෑ.ඒ වගේ මරණ තර්ජන නිසා ඇතිව තිබෙන ජීවිත අවධානම පවා නොතකා ගෙයින්ගෙට ගිහි සේවකරන සෞඛ රික්ෂකවරම්. ඉ ඉ ඔබත් මා ජීවත්වෙන්නේ බඳ සෞඛ්‍ය සේවාවත් තියන රටකඒ වගේ මානකුත් අවශ්‍ය සේවා වල වගකී මිටු කරන රජ්‍ය සේවකනු සීකරන්න ඕන එවගේ අපේ පළාත්පාල ආයතනෝල කැපවීම අපි කවුරුත්තාගේ කළ යුතුයි. එදා තමන්ට මරණය තියන බව පිළිපෙනී වැලනොකඩී ඇවිත් ත්‍රිවිධ හමුදාවට පොලිසියට බැඳු තරුණයෝ අද වෛර සේ තිබෙන්න්නේෙ කොතැනද එතන හොයාගෙන යනවා. තමන් ඉන්න බැරැක්කය රෝගි අටදීලා එයා සිමෙන්ති පොලිවෙ නිදා ගන්නවා. එවිතරක් නොවෙයි ලක්ෂ ගණනක් අපේ දූදරු මේ කොරෝණ වසංගතයට එරහි එරන මෙහවුමට ආධාර කරන්න අපි ආරාධනා කරන තෙක් ගෙවල්වල සූදානමයන්ඉන්නවා. එබඳූ රටක ඔබ තනිවෙන්නේ නැහැ. අපි දිගු කාලයක් ගත කරන්නේ නැතිව ඉක්මනිින් මේ වසග ත ජයගන්න. ඒ වගේම ඔබ ආරක්ෂක් කිරීමට රජය ගණු ලබන සෑම ක්‍රියාමාර්ගයකටම සය ලබා දෙල් ලෙස මමා ඔබගෙන් කාරුණකව ඉල්ලනවා. මේ වියසනය පරාජය කළට පසුව ජීවත්වන හැටි ගැන අපිට දැම්මතියා හිතන්න වෙනවා. රටේ නිෂ්පාදනනයට බෙදා හැරීමට වෙළදාමට රජයේ මැදියත්වීම අහෝසි කිරීමේ අදසිම් පසුගිය කාලේ ආණ්ඩුව ක්‍රියාත්මක වුණා. අද අපිට සමෝපකාරයසී වෙනවා. කෑමැබීම වගේම සරුංගලයත් විදේශයකින් ගෙන්වීම ලාභය කියන මතයානුව තමයි ඒ ආණ්ඩුව වැඩගල්ලේ. ස්්‍රම්පෝෂිත ගෙදරක් සඳහා අපි ඇති කළ ගෙවතු වගාව වගේම කුමරු වගාවත් පසුගේ යුග කඩා වැටුණවා. දැන් නැවත මේ රටේ ජනතාවට හිතන්න පටන් ගරන්ත. කොළඹන් අගෙරේ ද නඈත ගැම්බි දක්වා. සෑම ගේවත් තක්ම වගා කරන්න ස්කූදා නම් වෙන හඬ අපිට හැනෝ. අප ආර අපිම හදාගන්න ජනතාව සූදා නම් වෙන බව අපිට පැනෙනවා. අපිඒ සෑම දේකටම දිරි දෙනවා. අපේ දැඩිසත්කා ඒක කොල්ලට වොමන ඇදන් අපේම තරුණය වහදනෝ. සමාර් තනනයෝ රෝගීන් වෙනුවෙන් රොබෝ යන්ත්‍රපවා දැනට මත්තාදනෝ. මේ කියන්නේ අපිට පුළුවන්. රට ගැන හිතනම ශියලු දෙනා ගැන මම ආඩම්බර වෙනවා. ඒ නිසා අපි කරෝණ වසංගතය පරාධ කරලා අපේම හාර අපිම වගා කරන අපේම කර්මාන්ත දියුණු කරන අපේ ශක්තිය ලෝකෙට පෙන්වුවන ශක්තිමත් රටක්පශයෙන් නැගිටින්නට වෙනවා. ඉතිහාසය අපි මීට වඩා දුෂ්කරතාවලට මුුණදීලා තියෙනවා. ත්‍රස්තවාදය ති මුණ කාලේ අවරුදු විශ් තිහ අනාත කඳුරුවල ජීවත්වෙලා තියෙනවා. දරුපටව් එක මහරෑ හබරල ගාල්වල නිදාගෙන තියෙනවා. එබඳ පරිත්‍යාගයක් කරපු ඔබට. රටවෙනුවෙන් මේටික කාලය ගෙදරට වෙලා ඉන්න එක කරන්න බැරි දෙයක් නොවෙහි කියලා මම හිතනෝ. රට වෙනුවෙන්ගේ පරිත්‍යයාගේ කරන්න කියලා මම මගේ ආදරනීය ජන්තාව ගේ ඉල්ල සිටිනෝ. වෙනත් රටවල් මූුණ දීපු කේදවාචකයට මුණු දෙන්නේ නැතිව නැගිටින්නට අපට පුළුවන් බව මට විශ්වාසයි. අපි දියුණු ජාතියක් විදියට විතරක් නෙවෙයි නිරෝගී ජාතියක් විදියටටත් නැගිටින් ඕන ඔබ සැමට සුභානගතය.